ඔයගොල්ලන්ට තියෙනවා ඡන්ද තුනක්. ඡන්ද තුනක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් 1 2 3 කියලා ඡන්ද තුන පාවිච්චි කරන්න. එහෙම පුළුවන්. මෙතන මේ ඉස්සරහා ඉන්නවා රට පුරාම පැතිරලා ඉන්නවා කතා දෙකක් නෑ අර සම්ප්‍රදායික ඒවායින් ඔක්කොගෙම ගැලවිලා අයින් වෙලා වියුක්ත වෙලා අත්තරලා දමලා ගහලා කෙලින්ම ඇවිල්ලා ඡන්ද කොලේ ගත්ත අඩි දෙකයි අඟල් දෙකයි කට්ටිය 35යි උඩිදම් පාලනය කරන 12යි 12 යට ඉන්නේ අන්ද කුමාර දිසානායක භාෂා තුනෙන් මාලිමාව ඉස්සරහින් කතරේ මේ ගහලා තියෙන විදියට අපි දන්න එහෙම ගානක් ඉන්නවා නමුත් සහෝදර සහෝදරනි අපිට හම්බෙනවා එහෙම නොගහන එහෙම නොගහන තව විවිධ විදියට හිතන ඡන්දදායක අපිට හම්බෙනවා ඒක තමයි ඇත්ත ප්‍රායෝගික යථාර්ථය තව හම්බෙනවා විවිධය විවිධය හම්බෙනවා ජාතික ජන බලවේගයේ මේ රටේ අනාගත ව්‍යාපාරය නිසා රට ගොඩනගන ව්‍යාපාරය නිසා ඒගොල්ලන්ට ඕන අනුර සහෝදරයාට කතර ගහන්න නෙමෙයි එක ගහන්න. එහෙම කට්ටියක් ඉන්නවා. රටේ අපිට හම්බෙනවා මේ දැනුත් අද උදෙත් හම්බුණා. හැමතැනම හම්බෙනවා. ඒගොල්ලන්ට ඕන කතර ගහන්න නෙමෙයි සහෝදරු කතර ගහන්න. ඒගොල්ලන්ට ඕන කතර ගහන්න නෙමෙයි. ඒගොල්ලන්ට ඕන එක ගහන්න. ඇයි? ඒගොල්ල තුල තව බලාපොරොත්තුවක් තියෙනවා දෙක තුන තව කාට හරි ගහන්න. දැන් හිතන්න එපා මේ රටම සියල්ලෙන් වෙන් වෙලා ගැලවිලා සියල්ල අත්තරලා සම්ප්‍රදායික ගති ලක්ෂණ ඔක්කොම ඉවර කරලා ඒවෙන් වෙන් වෙලා ඇවිල්ලා කියලා නෑ කොටසක් ඉන්නවා අද බහුතරයක් ඉන්නවා විශාල ප්‍රමාණයක් ඉන්නවා ආපු අය තව ඉන්නවා එහෙම ඇවිල්ලා නෑ මේ පැත්තේ කකුලයි මේ පැත්තේ කකුලයි උදේට හිතෙනවා අඬ සහෝදරයට ගහනවා කියලා හවසට බය වෙනවා එක්කෝ බය කරනවා එහෙමවත් තියෙනවා ඒගොල්ලෝ කල්පනා කරනවා වෙන වෙන විදියට අපිත් එක්කත් කතා කරනවා මම දන්නේ මාත් එක්ක කතා කරලා තියෙනවා මගේ අත්දැකීම මම කියන්නේ අපේ වගකීමක් තියෙනවා දේශපාලන ව්‍යාපාරයක් කියලා ජනතාවට මඟ පෙන්වන්න ඕන එකක් කරන්න කියලා කියන්න අයිතියක් අපිට නැහැ ජනතාව ඔයගොල්ලෝ කැමති එකක් කරන්න කියන්න අයිතියක් අපිට නැහැ අපි නායකයෝ නම් අපි දේශපාලන ව්‍යාපාරයක් නම් අපිට වගකීමක් තියෙනවා ජනතාවට මඟ පෙන්වන්න අපි දකින විදියට එහෙම සමාජයක් ඉන්නවා රටේ එහෙම සමාජයක් ඉන්නවා කට්ටියක් ඉන්නවා අපි අනු සහෝදරන කතර ගන්නවා අගන්න කට්ටියක් ඉන්නවා අපි අනු සහෝදරන එක ගන්නවලු දෙකයි තුනයි වෙන මොකුන්ට හරි ගන්නවලු අගන්න ඉතින් ගන්න අපිට ඕන කරන්නේ ජාතික ජන බලවේගයට මාන්‍යමාව ලකුණට මේ රටේ ජනතාව එය අනුර කුමාර දිසානායක සහෝදරයව පළවෙනියා විදියට තෝර ගැනීමයි අපිට අවශ්‍ය වෙලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි මේ රටේ ජනතාව තමන්ගේ ඡන්දෙදි පළවෙනිය විදියට අනුර කුමාර දිසානායක සහෝදරයව තෝරගන්නවා නම් ඒක තමයි අපේ ජයග්‍රහණය ජාතික ජන බලවේග ජයග්‍රහණය. ඉතින් තව දෙකක් තියෙනවා. ඕනනම් ගන්න එකයි තියෙන නැත්තම් එකයි නේ. නේ. සමහරු කියනවා ගෝඨා එනෝ බයේ බෑ දොරට තට්ටු කරනෝ කියලා. ඉතින් මං කල්ලොත් කිව්වා. පස්ස දොරෙන් දුවපියෝ දේශපාලනේ අත්හැරලා. ඒ ජාති බියුගුල්ලන්ට අපිට කියන්න ඕන. දේශපාලනය කරන්න බෑ බයටවත් චන්දිකමටවත් මේ අපි දේශපාලනය අපි හැමෝම කරන්නේ බයටවත් බයත් නෑ චන්දිත් නෑ චන්දිකමටත් නෙමෙයි බයටත් නෙමෙයි වගකීමක් මේක මේක වගකීමක් බය කට්ටි ඉන්නවා දේශපාලනය කරන්න එන්නපා වෙන මොකක්ද ජොබ් එකක් කරගෙන ඉන්න හරි ගෝඨා එනකොට බයයි ඒ නිසා ඔක්කොම ගිහින් ගහපියවලු ආපහු සජිත්ට රටේම කට්ටිය ගෝඨා පරද්දන්න ගිහිල්ලා ගහන්නලු සජිත් නෑ මහත්තයෝ ඒ මහත්තුන්ට අපි කියන්න ඕනේ එහෙම නෑ මේ රටේ ජනතාව තරුණ පරම්පරාව අලුත් මාවත තෝරගෙන ඉවරයි ජාතික ජන බලවේගයේ මාවත අනුර කුමාර දිසානායක සහෝදරයා මග පෙන්වන මාවත මාලිමාවේ මාවත මාලිමාව පෙන්වන දිසාව ඒ දිසාවට තමයි ජනතාව ඡන්ද දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි දෙක ගහනයි ඉල ගහන්න ගෝට පරද්දන්න ඕන කියලා දෙක ගහ ගන්න ඕන නම් සජිත් ගහ ගන්න සජිත් පරද්දන්න ඕන කියලා දෙක ගෝටට ගහ ගන්න ඕන නම් එහෙම ගහ ගන්න. ඒක ඔයගොල්ලන්ගේ වැඩ. ඒ જાතියයි. අපිට කියන්න දෙන්නේ ඔබට ඡන්ද තුනක් තියෙනවා. ඔබට එකක් පාවිච්චි කරලා ඉන්න පුළුවන්. right. ඔබ කතර ගහලා නම් දෙක තුන ඒවා ගහන්න යන්න එපා කාටවත්. කතර ගැහුවොත් එකයි මතක තියාගන්න. ඔබ ඡන්ද පොළට ගිහිල්ලා කතර ගහනවා නම් එකයි.
ආයි වෙන මොකුත් කරන්න එපා, ඡන්ද කැන්සල් වෙනවා. ඒක පමණමයි, වෙන මොකුත් බෑ. ආයි දෙකේ තුනේ හතරේ ඒවා බෑ, කතරේ පමණයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් එක දෙක තුන කියලා ගහන්න. ඒක ඔයගොල්ලන්ගේ වැඩ. හරි, අපි කියන්නේ එක අඬ සහෝදරයට ගහගන්න, දෙක ඕන කෙනෙකුට ගහන්න. ඒක ඔයගොල්ලන්ගේ වැඩ. මේ රටේ ඉන්න එක රෑ තෑත ඉන්න එක වැඩ. Breaking.lk